ආයුබෝවන් දුවේ පුතේ අපි අද සූදානම් වෙන්නේ 7 වෙනි ශ්‍රේණියේ පළවෙනි වාරයේ සිංහල භාෂාව හා සාහිත්‍ය පුතේ 8 වෙනි පාඩමේ තියෙන කතා බහට සංයමයක් කියන පාඩම පිටු අංක 68 සිට 73 දක්වා මේ පාඩමේ අපි ඉගෙනුම් ඵල මොනවද කියලා බලමු පුතේ ශ්‍රවණ ඒ කියන්නේ සවන් දීම හා කතන කුසලතා ඵලදායි ලෙස යොදා ගැනීම දෙවෙනි එක සංයමයකින් යුක්තව සවන් දී ප්‍රතිචාර දැක්වීම තුන්වෙනි එක පුද්ගල විවිධත්වයට ගැළපෙන ලෙස කතා බහ හා සංයමය පිළිබඳ සාකච්ඡා කිරීම දුවේ පුතේ දැන් අපි මේ පාඩම ගැන හැඳින්වීමක් ඉස්සෙල්ලා කරමු. දැන් ඔබේ පෙළපොතේ තියෙනවා එකෝමත් එක රටක හිටිය ලස්සන කුමාරිකාවක් යන්නෙන් තමයි අපි කතන්දරයක් කියා දෙන්න සැරසෙනකොට අපේ අත්තම්මලා සීයලා හෝ මේ කියනකොට අපි net අයාගෙන කට ඇරගෙන අහගෙන ඉන්නේ. ඉතින් පොඩිත්තන් ඒ කතන්දරවල අගමුල හාරා අවුස්සන්නේ නොයෙකුත් ප්‍රශ්න නගමින්. සමන්දීමේ පුරුද්ද කෙනෙකුගේ කතනයද හැඩගස්සයි. හොඳ අපිට තියෙන්න ඕනේ පුතේ සමන්දීමත් හොඳට. දැන් ඔබත් මේ දැන් සමන්දීමක්නේ දැන් කරන්නේ. හොඳට සමන්දීමෙන් තමයි අවබෝධය පහසු වෙන්නේ. අවබෝධය නොමැති වූ විට ප්‍රතිචාර දැක්වීම පහසු නොවනවා. අපිට ඒකට උත්තර සපයන්න බෑ අහගෙන හිටියේ නැත්තම්. මනාව සමන්දීමේ අනිකාගේ හැඟුම් තේරුම් ගන්න පුළුවන්. ප්‍රතිචාර දක්වන්න පුළුවන් පුද්ගලයාගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන් ඒ අනුව ඊට ගැළපෙන ලෙස හඬ නගා හඬ හා වචන භාවිතා කළ යුතුයි එසේ නොවුවොත් බොහෝ ගැටලු මතුවෙනවා දැන් අපි සංවාදයකදී සංයමයෙන් හා ආචාරශීලීව කරන කතාබහ යහපත් මිනිසුන් නිර්මාණය කිරීමට හේතු වෙනවා සවන් දී ප්‍රතිචාර දැක්වීමේදී අප අතර සුහදතාවයත් වර්ධනය කරගන්න පුළුවන් දැන් විවේක කාලය අවසන් වූ බව දැනුම් දෙන දැන් මේ අතර පුතේ මේ පන්තියේ ටීචර් අවසන් වූ දැනුම් දෙන සීනුව නාදයකම එක ගුරුතුමි පන්තියට ආවා. දැන් මේ පන්තියක කරන ක්‍රියාකාරකමක් තමයි මේ පාඩමෙන් කියන්නේ පුතේ. මේ සංවාද කිරීම. ඒ කියන්නේ සංවාද කීපයක් ළමයි අතර මේ ගුරුතුමිය බාර දෙනවා. කණ්ඩායම් කළා බාර දෙනවා. මේ එක එක ළමයි කරපු සංවාද තමයි මේ පාඩමේ කියවෙන්නේ. දැන් ගුරුතුමී කියනවා මම අද දරුවන්ට පැහැදිලි කරන්න සූදානම් වෙන්නේ අදහස් වූ මාරු කර ගැනීමේදී අප සැලකිලිමත් විය යුතු කරුණු ගැනයි. දැන් ඉඳුනිලුත් මහේන්ද්‍රත් පූර්ණිමාත් චාමින්දත් එන්න පන්තියට ඉස්සරහට කියලා ගුරුතුමී කතා කරනවා දැන් මේගොල්ලන්. මම මේ දැන් 4 දිනාට බාර දෙනවා සකස් කරගත්ත සංවාද 4ක්. මේ සංවාද ඉදිරිපත් කරන්න තමයි ඔයගොල්ලෝ යාළුවොත් එක්ක සම්බන්ධ කරගෙන මේ සංවාද ඉදිරිපත් කරන්න ඕන. දැන් මේ සංවාදවල තියෙන්න ඕනේ පුතේ අපි දැන් කෙනෙක් එක්ක කතා බහට කරනකොට මෙන්න මේ ලක්ෂණ තියෙන්න ඕනේ අපේ. දැන් අපේ සමාජයක් තුළ පුතේ විවිධාකාර ගතිගුණ අය ඉන්නවනේ ජීවත් වෙනවනේ. අපි අප ගැන පමණක් නොව අන් අය ගැනද සිතන්න ඕන. අපි ගැන විතරක් හිතලා කතා කරන්න නරකයි. දැන් තමාගේ සිත් තුළ ඇති හැඟීම් එලෙසින්ම පිටකල කරන්න නරකයි. එතකොට සමහර විට අපි කියන ඒවා අනිත් යාළුවට තරහ යන්න පුළුවන්. යාව අමනාප නොවෙන්න අපි කතා කරන්න ඕනේ. ඒ වගේ තමන්ට මෙන්ම අන් අයටත් ආත්ම ගෞරවයක් කියලා එකක් තියෙනවනේ. ඒ කියන්නේ තමාගෙන ආඩම්බරයක් තියෙනවා. ඒක අහංකාරකමක් නෙවෙයි. ඒ නිසා තමන් අනිත් අයට වඩා දන්නා බව හැමතිස්සෙම නොසිතන්න ඕන. දැන් මම ඔයගලට වඩා දන්නවා කියලා එහෙම හිතන්න අරකයි. ඊළඟ තමා භාවිතා කරන වචන තමා ඉදිරියේ සිටින අයට සතුටක් මිස පහරක් නොවිය යුතුයි. සමහරුන්ට පුළුවන් පුතේ වචනෙන් ගහන්න හිත රිදෙනවා. එහෙම කතා කරන්න හොඳ නැහැ. පහරක් නොවන විදිහට කතා කරන්න ඕන. ඒ වගේ තමයි අපේ මේ දැන් මේ සංවාද දිහා ඔබ බලන්න ආචාරශීලී බව තියෙනවා, සංයමය තියෙනවා, ආදරණීය බව කතා බහේ තියෙන්න ඕනේ සමාජයේ සාමයට හේතුවක්. දැන් මේ වගේ පාඩමක් දාලා තියෙන පුතේ අපේ කතාව ආචාරශීලී බව ඒව අපිට ඉගෙන ගන්න තමයි.
අපේ තියෙන අඩුපාඩුවක් තියෙනවා නම් ඒව හදා ගන්න අපිට පුළුවන් මේ පාඩමේ. පූර්ණ සංවර්ධිත පෞරුෂයක් ඇති අය ගැටුම් ඇති කර ගැනීමෙන් වැළකෙනවා. අවස්ථානුකූලව අපි කටයුතු කරන්න ඕනේ. දැන් වර්තමාන සමාජයේ සිනාපිරි මිනිසුන්ගෙන් යුතු වීමට අපිට ලොකු වගකීමක් තියෙනවා. හැමෝම සතුටින් තියන්න පුළුවන්කම තියෙන ඕනේ අපේ වචනේ. දැන් බලන්න පුතේ පළවෙනි සංවාදයේ ඔබේ තියෙනවා තිරේ. ඔබේ පොතේ තියෙනවායි සංවාදය. මේ සංවාදය සකස් කරලා තියෙන්නේ දඟකාර ජපන් දැරියක් උයි අසිරිමත් පාසලක් පිළිබඳ ලියවුණු ජපන් ජාතික ටෙට්සුකෝ කුරෝයෝරගේ ලියු ලීලානන්ද ගමාචි පහතා පරිවර්තනය කරලා තියෙන මේ පොත හරිම් බුදුම ඉස්කෝලේ කියන පොතින් තමයි මේක උපුටලා අරන් තියෙන්නේ මේ සංවාදය. එතකොට මේ සංවාදය ගැන අදහස් ඉදිරිපත් කරන්න කියලා ගුරුතුමී කියනවා මේ දරුවගේ. ඒ කියන්නේ උත්පලාට කියනවා මේකේ සංවාදය ගැන ඔබේ අදහස්. එයා කියනවා මෙහෙම ටොට්ටෝ චම් ටිකට් පතර ආසාවෙන් ටිකට් පත් එකතු කරන්නා සමග කතා බහ කර හරීම අපූරුයි. දැන් කතා කරපු විදිහ හරි අපූරුයි. අපි දැන් මේවා විවේචනය කරන්න කොහොමද මේවා හොඳ කියලා පුතේ. දෙදෙනාම එකිනෙකාට සාවධානව ඇහුම්කන් දීම නිසා සුවදව වෙන්නුණා. ටොට්ටෝ චම්ගේ මවත් ඒ දෙදෙනා අතර නොපෙන ඒ කියන්නේ නොපෙන උනා. ටොට්ටෝ චම්ගේ මවත් දෙදෙනා අතරට නොපෙන දෙදෙනාගේ සංවාදය සමන් දුන්නා. ඒ කියන්නේ පුතේ මේ දෙන්න කතා කරන තැනට එකපාරටම කඩාගෙන පෙන්නේ නැහැ. එහෙම කතා කරන්න හොඳ නැහැ. ටොට්ටෝ චම් ටිකට් එකතු කරන්නාගේ තත්වය තේරුම් ගත්තා. ඒ සංවාදය අපූර්වට ඉදිරිපත් කළ සහෝදරියන්ට මේ ටීචර් ස්තුති කරා. දැන් පුතේ මේ පළවෙනි සංවාදයේ අපි හිතනවා නම් මේ කුඩා දැරියගේ කතා බහ වැඩිහිටිය හොඳට ඉවසගෙන හිටියා. ඒ ඉවසන කරුණු හොඳට පැහැදිලි කරලා තියෙනවා. අම්මාද ඉවසීමෙන් අසා සිටියා. ඇතැම් අය කඩාපැන ආරවුලක් ඇති කරනොත් අපිට දැක ඇත. නමුත් මේක අම්මා ඉවසීමෙන් අහගෙන හිටියා. පළවෙනි සංවාදය ගැන අපි කියනවා නම් ඔන්න ඔය ටික විස්තරය තමයි අපි දැනගන්න ඕන. ඒ වේ අඩුපාඩු හොඳ ඒ සංවාද වලින් අපි ඉගෙන ගන්න ඕන. දැන් ඔන්න පුතේ දෙවිනි සංවාදයේ ඔය තිරයේ තියෙනවා. ඔබ හොඳට කියව ගන්න ඕනේ මේ සංවාද. කීපවරයක් කියවන්න. දැන් ඔවා කියවන ආකාරයේ තියෙනවා පුතේ ස්ථානයේ නිමල්ගේ නිවස. පුතා ඔබ යන්න කැමතිද නුවර? ප්‍රශ්නයක් අහනකොට ප්‍රශ්නාර්ථ ලකුණු තියෙනකොට අපි ඒ වේකේ කතා කරමු. නෑ. ඇයි? මට මෙහි හොඳයි. අන්න එහෙම පුතේ ඔවා කියවීමේදී විරාම ලකුණු අනුව ශබ්ද උස්පහත් කරලා ඉවි ආකාරයට කියවන්න පුරුදු වෙන්න ඕන. හොඳයි. දැන් මේ ගුරුතුමී කියනවා මේ සංවාදයේ අරන් තියෙන්නේ මේ බලන්න මේ පොතේ තියෙනවා සඳහන් වල ඇත්ත වශයෙන්ම මේ සංවාදයේ පුතේ ටීබී ලංගරත්න මහතා විසින් රචනා කරන ලද අඹයාලු නවකතාව ඇසුරේ. නවකතාවට අනුව නිමල් සහ පියා අතර ඇති වූ කතා බහක් තමයි මේක ඉදිරිපත් කරලා තියෙන්නේ. මේකේ තාත්තා සමඟ කතා බහ කරන්නේ ඉතාම ගරුසරුව. අනේ බලන්න වැඩිහිටියෙක් සමඟ කතා කරන ආකාරය මේකට තියෙනවා. කවදද අප්පච්චි මං ආයේ එන්නේ කියලා මොහොම හොඳට ආදරෙන් අර පුතා තාත්තගෙන් අහනවා ඒ විදිහට ගරුසරුව. දැන් පුතාලා අන්න ඒ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම ලෙන්ගතුකම. ලෙන්ගතුකම කියන්නේ අර ආදරෙන් කතා කරන්නේ ලෙන්ගතුකම බව ඔබ දකින්න ඇති. නිමල් නුවර යාමට අකමැති වුණත් එය ප්‍රකාශ කරන්නේ තරහකින් නොවේ. බොහෝම ආචාරශීලීව. හරිම කරුණාවන්තව. ඒ සංවාදයේ ඉදිරිපත් කර දරුවන්ටත් මේ ගුරුතුමී හොඳට අගය කරා. හොඳයි පුතේ. මේ දෙවෙනි සංවාදය අපි තව ටිකක් දුරට ඉගෙන ගන්නවා නම් අකමැත්තෙන් වුවද තම අසරණකම නිසා පියෙක් පුතා වෙනත් පෝසත් ගෙදරකට යවන්න කතා කරන්නේ. පුතා කතා කරන්නේ ගෞරවයෙන්. කීකරකම නිසා පුතා අකමැති වුණත් එහෙමයි කතා කරන්නේ. දැන් පුතා යන්න අකමැති. නමුත් තාත්තට තියෙන කීකරකම නිසා ගෞරවය නිසා අකමැත්ත පළ කරන්නේ නැහැ. තමා ජීවත් වෙන පරිසරයේ පුද්ගලයන් වටපිටාවේ තියෙන ප්‍රශ්න තේරුම්ගෙන ජීවත් වීමට පුරුදු වීම අවශ්‍ය කරුණක් බව මේ සංවාදයෙන් අපි ඉගෙන ගත යුතුයි. පුතේ දුවේ දැන් අපි 3 වෙනි සංවාදය කියව ගනිමු. දැන් ඔය තිරේ දිස් වෙනවා ඔබේ පෙළ පොතේ තියෙනවා
ඔබ කැමති නම් පෙළ පොත පෙළ ගන්න 71 වෙනි පිටුව මේ සංවාදය සකස් කරලා තියෙන්නේ මඩවලේ ශ්‍රත්නායක මහතාගේ අක්කර පහ කියන කෘතියේ ඒ පොතෙන් තමයි එක් සහෝදරෙකු නිවසින් පිටව යද්දී අනෙක් සහෝදර සහෝදරියන් වගකීම බාර ගැනීමට ඉදිරිපත් වන අවස්ථාවක් සහෝදර සහෝදරියන් අතර පවතින බැඳීම මත කෙනෙකු අනිකා වෙනුවෙන් කටයුතු කරන්නට පෙළඹෙන බවක් තමයි මේකේ තිබෙන්නේ ඒකේ කාරුණික භාවය කතා කරන විලාසය මේකේ තියෙනවා අනකිරීමට වඩා ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න ඕනෑම කෙනෙක් කැමතියි අපි කෙනෙක් අන කරනවට කැමති නෑනි පුතේ බොහොම කරුණාවෙන් කියනවා නම් මෙන්න පුතේ මේකට මට වතුර එකක් ගෙනත් දෙන්න කියන වතුර එකක් කිව්වොත් අපි කැමති නෑනි අපි ඒක කරුණාවෙන් කියනවා නම් තමයි කැමති කවුරුත් ඒකට කැමති මම වගේම අනිත් අයත් කැමති කරුණාවෙන් යමක් කියනවා අපි ඉල්ලීමට ප්‍රතිචාර දක්වන්න ඕනෑම කෙනෙක් කැමති මේ සංවාදයෙන් ඒ බව හොඳට පැහැදිලි වෙනවා ඔබ මේ සංවාදය කිව්වට පස්සේ ඔබට තේරෙනවා මේ තුන්වෙනි සංවාදය එකට එක්ව ගෙදරක සිටි සහෝදර සහෝදරියන් අතර ඇති මානව සම්බන්ධතා නොබිදී යන බැඳීම ඒ ඔයගොල්ලන්ගේ සහෝදරකමට හොඳ බැඳීමක් හොඳ සංවාදයක් මේක සොයිරා ගැන වැඩිමහල් සොයිරිගේ ඇති වගකීම ප්‍රකාශ වෙනවා මේකේ ඒ දෙබස් කීපෙන් එකිනෙකා අනිකා ගැන ඇති කැපවීම පෙන්නවා කොයි තරම් කැපවීමක් වෙනවද ජීවත් වීමේදී සාර්ථක ජීවිතයකට කැපවීම අවශ්‍යයි ඒකයි මේ සංවාදයෙන් පෙන්වුම් කරන්නේ හොඳයි දුවේ පුතේ ඊළඟට බලන්න හතරවෙනි සංවාදය ඔබ ඔය තිරේ දිස්සෙන්නේ හතරවෙනි සංවාදය මේ සංවාදය අපි මීට පෙර ඉදිරිපත් කළ සංවාද වලට වඩා වෙනස් මේක පූජ්‍ය පක්ෂයේ සමග කෙරෙන සංවාදයක් මේක නිර්මාණය කරපු සංවාදනයක් කොහෙන්වත් උපුටාගත් එකක් නෙමෙයි මේ නිර්මාණය කරපු දෙබසක් මෙහිදී යොදාගත් වාක්මාලා වෙනස් සාමාන්‍ය පුද්ගලයන් සමග කතා බහ කරනවට වඩා මේ භාෂාව වෙනස් අපි සාමාන්‍ය මේ කතා කරන්නේ පූජක උතුමන් සමග කතා බහ කරද්දී යොදා ගන්න බෑ අපි මේ සාමාන්‍ය කතා කරන භාෂාව ඉතාම සංවරව ආචාරශීලීව ගෞරවාන්විතව තමයි කතා කරන්න ඕන අපි කතා කළ යුතු වන්නේ ඒ සංවාදය කරනකොට අපි දැන් හාමුදුරුවෝ නමක් එක්ක ඒ වගේ පූජකවරයෙක් සමග කතා කරනකොට අපිට තියෙන ඇත්ත වශයෙන්ම පන්සලක හාමුදුරුවන්ට කතා කරනකොට වෙනත් වචන තියෙනවා දැන් හාමුදුරුවෝ එනවා කියන්නේ අපි වඩිනවා නිදිය ගන්නවා කියන්නේ සැතපෙනවා නේද අපි කනවා කියන්නේ හාමුදුරු කෙනෙක් වළඳනවා ඒ වගේ අපිට ගෞරවාන්විත වචන තියෙනවා පුතේ අන්නේ වචන පාවිච්චි කරලා තමයි අපි හාමුදුරුවෝ නමක් එක කතා කරන්නේ දැන් අර කියනවනේ විහාරාධිපතිතුමා කියනවා ඔද උපාසක මහත්තයෝ අද බෝධි පූජාවේ ප්‍රධාන දායක තැන කවුද කියලා අහනවනේ එතකොට උපාසක තැන කියන්නේ මෙහෙමනේ අවසරයි ලොකු හාමුදුරුවනේ අද බෝධි පූජා විධානේ රාළහාමිගේ ගෙදර ඉන්නේ එහෙම කියලා කියනවා ඒ වගේ මේ වගේ මේ හතරවෙනි සංවාදයේ තියෙන වෙනස ඒකයි පුතේ දැන් විහාරස්ථානයක හාමුදුරු උපාසක කෙනෙකු කතා කරන ආකාරය මේකෙන් පෙන්නන්නේ හැම දිනාටම ගෞරවනීය ආමන්ත්‍රණ භික්ෂුන් වහන්සේලාට වෙන්නු භාෂිත පද මේ තුලින් කියවෙනවා මේ දේවස් තුලින් අපිට පෙනෙන උතුම් හික්මීමක් පළ වෙනවා අපි ඒ යන්න අපි දැන් මේ සංවාද කරනකොට පුතේ අපි ඉගෙන ගත යුතු තැන් ගොඩාක් මේ පාඩමෙන් අපිට ඉගෙන ගන්න පුළුවන් හුඟක් දේවල් පූජකවරයෙක් සාමාන්‍ය කෙනෙක් එක්ක කතා කරනකොට අපි කෙනෙක්ගේ හිත රිදවන්නේ නැතුව කතා කරන්නේ කොහොමද හුඟක් දේවල් අපි මේ දුවේ පුතේ මේ පාඩමෙන් ඉගෙන ගත්තා දුවේ පුතේ අපි දැන් ලිඛිත අභ්‍යාස වලට යොමු වෙමු පළවෙනි ප්‍රශ්නය පාසල් භූමියේ තම පන්තියට අදාළ කොටස පිරිසිදු කිරීම හා අලංකාර කිරීම නිසි ලෙස පවත්වාගෙන යාමට ගත යුතු ක්‍රියා මාර්ග පිළිබඳව කෙරෙන සාකච්ඡාවක් ඇසුරින් සංවාදයක් ගොඩනගන්න. අන්න පළවෙනි එක. දෙවෙනි එක. ලියුමක් ක්‍රියාපදිංචි තැපෑලෙන් යැවීම සඳහා තැපෑ කන්තෝරුවට යන ඔබෙහි සේවය කරන නිලධාරියෙකුගෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නා ආකාරය සංවාදයට නගන්න. අන්න එතන පොඩ්ඩක් ඊට වඩා වෙනස් විදිහ සංවාදයක් ඒක. තුන්වෙනි සංවාදය. දහම් පාසලේ පැවැත්වෙන උදේ රැස්වීම ආරම්භ කිරීම සඳහා
ප්‍රධානචාර්යතුමාට ඒ කියන්නේ විදුහල්පතිතුමාට ආරාධනා කරමි එතුමා සමග කරන කතාබහ ඇසුරින් සංවාදයක් නිර්මාණය කරන්න ඒක අපි ටිකක් ගෞරවයෙන් කළ යුතු දෙයක් නේද සංවාදය ටිකක් විදුහල්පතිතුමාත් එක්කනේ කරන්න තියෙන්නේ ආරාධනා කරන්න තියෙන්නේ ඒකින්ද ඒ සංවාදය ඊට වඩා පොඩ්ඩක් වෙනස් හතරවෙනි එක තම ආදරණීය මව හෝ පියා හෝ කනගාටුවෙන් සිටින අවස්ථාවක ඇය හෝ ඔහු හෝ සමග කරන සුහද කතාබහ සංවාදයට නගන්න අනිත් ඊළඟ ප්‍රශ්නේ ඒකයි හොඳයි දුවේ පුතේ ඊළඟට දුවේ පුතේ ප්‍රායෝගික අභ්‍යාස තියෙන්නේ පළවෙනි ප්‍රශ්නය සවන් දී ප්‍රතිචාර දැක්වීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන අවධානය යොමු නොකිරීමෙන් සිදුවන කලබගෑනියක් නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කරන්න ලොකු කරදරයක් නේ දැන් හොඳට සැලකිලිමත් වෙන්නේ නැතුව සවන් දීමෙන් එච්ච දෙයක් ගැන නාට්‍යයක් රඟපාන්න දෙවෙනි එක සම්නිවේදනයේදී ශ්‍රවණය හා කතනය යහපත් ලෙස යොදා ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් පුවරුවකි ලෙස නිර්මාණය කර පාසලේ ප්‍රදර්ශනය කරන්න උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහිම වැකියා හිරුගේ සිනාව එළියයි එළියයි අපිත් සිනාසෙමු අන්න ඒ වගේ ගස්සල් මල් පිපි සිනාසින ලස්සන බලන්න ගස්සලට කතා කරන්න අන්න ඒ වගේ පුවරු ලස්සන අර්ථ තියෙන ඒවා ලියන්න ඔබ පුරුදු වෙන්න විලාර තුන්වෙනි එක ඔබ නිර්මාණය කළ සංවාද වාචිකව ඉදිරිපත් කරන්න අන්න වාචිකව ඉදිරිපත් කරන්න ඊළඟට හතරවෙනි එක පාඩමෙහි ඇතුළත් සංවාද ඔබ රඟ දක්වන්න ඕනේ පන්තියේ හොඳයි දුවේ පුතේ පාඩම දැන් අවසానයි මේ පාඩම නැවත කියවලා මේ ප්‍රශ්නවලට උත්තර ලියන්න උත්සාහ කරන්න ඔබ සැමට තෙරුවන් සරණයි ආයුබෝවන්